ඇරෙද්දි 9 මයිල් අපේ මයිල් අපේ ඒක තමයි තියෙන අවුල් වෙබ්සයිට් එක මේ පිළිපුල් සමාජ මාධ්‍ය ජාලයට අපි වහල් වෙලා බං අන්න මගෙන් අන්ෆ්‍රෙන්ඩ්ලා ලයිට් උපාලි මේ කතාව ඇතුලේ වැඩ කෙරුවා මිනිස්සු 200 ගානක් තමන්ගේ ශ්‍රමයේ දායකත්වය ලබා දුන්නා. ඒ වැඩ කරපු 200 ගානෙන් අහලා බලන්න මොකද්ද මේක ඇත්ත තත්ත්වය කියලා. එදා ඔන් ලොකේෂන්. ඒ ලොකේෂන් එකේ හිටපු ඔක්කොම කට්ටිය දන්නවා. ට්‍රේල් එකට වෙනම ටිකක් අපි ෂූට් කෙරුවා කියලා. හැමෝටම විවෘතයි ඕන ඉලක්ක අහලා බලන්න ඕන කෙනෙක්ගෙන්. කිසිම විදිහකට මේ කතාවේ ට්‍රේල් එකේ තිබ්බ කිසිම දෙයක් අප්පාදු කරලත් නැහැ. හැම කරන්න ඌමනාවකුත් නැහැ. කාගේවත් ඌමට එහෙම කරන්නෙත් නැහැ. මේක වෙනම විදිහකට ට්‍රේල් එකක් විදිහට දාලා කට්ටිය කුලප්පු කරපු එකක් උනේ. ඉතින් සමහර කට්ටිය ඇත්තටම තාමත් කුලප්පු වෙලා ඉන්නවා මොකද ට්‍රේල් එකට උනේ කියලා. අවසර මහරජා. Your Majesty. පරිපූර්ණ නිවිදි දානවට මම විරුද්ධ වුණේ අදයි කියන්නේ නෙමෙයි. පරිපූර්ණට මම නිවිදි දානවට විරුද්ධ වුණේ අදයි කියන්නේ නෙමෙයි. එතර ඇරද? ඒක කතාව සම්බන්ධ නැහැ. ට්‍රේල් එකට ගපන්න ඕන තරහෙන් කියන්න නේද? ලයිට් උපාලි එපිසෝඩ් එක ෂූට් කරනකොට තිබ්බ ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි මේ මේකේ තියෙන කොස්ටියුම් ටික කොහොමද අපි සිලෙක්ට් කරගන්නේ කියලා සහ ඊට උමනා කරන ආභරණ අපි කොහොමද සපයගන්නේ සහ ඒවා තෝරගන්නේ කියන එක. ඉතින් වස්ති අපි දෙපාරක් හිතන්න නැතුව මේකට හරියනම තැන අභිෂේක මණ්ඩපයට අපි මේ වැඩේ බාර දුන්නා. ඒගොල්ලෝ ඉතාමත් හොඳට අපි හිතුවටත් වැඩිය බොහොම අලංකාර විදිහට අලුත් දේවල් එකතු කරලා පවතින දේ රැකගෙන අලුත් දෙයක්, ඒ කියන්නේ යුනික් දෙයක් බලන මිනිස්සුන්ට එකතු කරන්න අභිෂේක මණ්ඩපෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. පිස්සු කියලා හොද්දට අම්මට මේ පට්ට මෑනවා ගොඩක් කට්ටිය කියනවා ට්‍රේල් එකේ තිබ්බ දේවල් කපලා තමයි මේ එපිසෝඩ් එක රිලීස් කරුවේ කියලා. නැහැ, එහෙම කිසිම දෙයක් අයින් කරලා නැහැ මේ එපිසෝඩ් එකේ. ගොඩක් වෙලාවට ෆිල්ම් එකක ට්‍රේල් එක බලලා තමයි මිනිස්සු බලන් දෙන්නේ ෆිල්ම් එක. ඒක තමයි ලෝක සම්ප්‍රදාය. ට්‍රේල් එකට තමයි එන්න තියෙන කතාවේ හොඳම කැලිටික දාන්නේ. ඉතින් ට්‍රේල් එක බලලා ඇවිල්ලා කතාව බලන මිනිස්සු අවසානයේ බයිනවා ට්‍රේල් එකේ තරම් කිසි දෙයක් නැහැ, අපරාධ හිතපු තරම් ෆිල්ම් එක නැහැ කියලා. ඉතින් ওই කාරණාව ඔළුව ඇතුලේ තියාගෙනම මට වුමනා කෙරුවා වෙනම ට්‍රේල් එකක් ගහන්න. ඒ කියන්නේ මේ කතාවට සම්බන්ධ නැති. මට වුමනා වුණේ මේ එන කතාව මොකද්ද කියලා මිනිස්සු දැනගන්නවත් ඕනේ නැහැ කියන එක. ඒ හින්දා තමයි මංගල මහත්තයාවත් මේ ට්‍රේල් එකට දැම්මේ නැත්තේ. ඉතින් හිතාමතාම මම වස්තියේ කට්ටියත් එක්ක කල්පනා කරලා ට්‍රේල් එකට ගැළපෙන්නෙම නැති වචන ටිකක්, ගැළපෙන්නෙම නැති ඩයලොග් ටිකක් දැම්මා. මේ විකුණගෙන
කන්න පුළුවන් ඉතිහාස කතා ටික ෆිල්ම් වලට ගහලා කියන එක. එතකොට 30 කිව්වම මතක් වෙන්නේ කාවද? මුවාව කිව්වම මතක් වෙන්නේ කාවද? එතකොට මට ලැම්බු ගිනියක් ගෙනත් දෙන්න කියන කතාව. මේක ගෙන આવી චීනෙන් කියනවා. ඉතින් මේක ෂූට් කරපු කිසිම දෙයක් මේ කතාවට සම්බන්ධ නැහැ. කොටින් ඕගොල්ලම හිතලා බලන්න ඕගොල්ලන්ගේ තර්කික බුද්ධියෙන් එහෙම කතාවක් මේක ඇතුළට දාන්න පුළුවන්ද කියලා. ඒක මම පාවිච්චි කරපු වෙන මෙතඩ් එකක්. මේ ට්‍රේලර් කාවට පස්සේ මිනිස්සු ආතබූත වෙන්න ඕන කියලා. මිනිසුන්ට තේරෙන්න ගන්න බැරි වෙන්න කියලා තමයි එහෙම හිතලා තමයි වෙනම විදිහකට ෂූට් කරුවේ. තාමත් සමහර කට්ටිය මේ කතාව රිලීස් කරපුවම ආතබූත වෙලා ඉනවා. තාමත් හිතා ගන්න බැරි ට්‍රේලර් එකේ තිබ්බේවට මොකද උනේ කියලා. ඉතින් සමා වෙන්න ඕන සමහරට ඔම ගැවීමක් වුණා නම් ඉන්න ඔඩියන්ස් එක ඒක හිතාමතාම කරපු වෙනස් විදිහේ වැඩක්. ට්‍රේලර් එකක් දැම්මා. නමුත් කතාවට කිසිම සම්බන්ධ නැති. ंगे बेलवा බිට්ස්ට්‍රීම් වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් ලංකාවේ ඩෙවලොප් කරන්න යුතුනේ ඇත්තටම සෝෂල් මීඩියා වල තියෙන ගැටලුවක් හින්දා. ඉතින් අපි හැමෝම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා මොනවාම හරි හේතුවකට, එක්ක නිවුස් එකක් බලන්න, එහෙම නැත්නම් ගොසිප් එකක් බලන්න, නැත්නම් තමන්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න මොකක් හරි දෙයකට. හැබැයි අපි සමහරලාට විනාඩි 10කට කියලා සෝෂල් මීඩියා යූස් කරාම අපිට එකෙන් එලියට එන්න වෙන්නේ විනාඩි 30කින් නැත්නම් පැයකින් මේ වගේ ගොඩක් වෙලාවක් ගිහින්. ඉතින් මෙන්න මේ ටයිම් වේස්ටින් එක කියනවා සෝෂල් මීඩියා එක. ඉතින් මේකට සොලූෂන් එකක් හැටියට තමයි අපි බිට්සීන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඔයා බිට්සීන් එකේ කරන ඔයාගේ එන්ගේජ්මන්ට් එකට ලයික්, කමෙන්ට්ස්, පෝස්ට් දානවා වගේ වට පොයින්ට්ස් එකතු වෙනවා. ඉතින් මේ කියන පොයින්ට්ස් වලට රිඩීම් කරගන්න පුළුවන්, මෙයාට බෙනිෆිට්ස් ගන්න පුළුවන්, ඊට අමතරව කෑෂ් අවුට් කරගන්නත් අවස්ථාව අපි දීලා තියෙනවා. कुमंत्र හත්ත 100ක් අදියා කතා කරලා අතර 100ක් 100ට අතරයි 100ට අතරයි එයා ගහගෙන දුවන්න. එතකොට මේකත් අතහැරලා අක්කා දුවන එක දිහා බලන්න. උඹලා ඈතින් වරෙන් වන්න ඕ දැන් ඈත් වෙලා මොකද අක්කා මෙතන පෙරලා ගන්නත් අක්කට වෙලා තියෙන්නේ නැහැ. අනේ ලගේ මුදියා අනේ මුදියා අනේ නනේ කට් අර සනසලි තෑගිවටත් ගහගෙන ආවේ රුපිරි තෑගි වෙන්නේ නෝ අම්මා දැන් වැටෙන්නේ තමාරය युगराजे कॉस्ट्यूम එක මේ කියන්නේ මගේ කොස්ට්‍යුම් එක හැදුවේ රොෂාන් ඉන්ද්‍රජිත්. එයා තමයි මගේ කොස්ට්‍යුම් ඩිසයිනර්. අපි මේ ඔන්න පිටකොටුවෙන් ගත්ත බඩු ටික තියනවා ඔන්න රොස්පයින්වා. මේ අපි සිවිල් එක යන්නේ දැන් සතුටින් යන්නේ මේ බඩු ටික ගත්තා. ඊතෝරණ ටික වියදම් වුණා. දැන් මම රොසාට ඉස්සරහම ආචාර කරනවා මෙතන ගියට වියදම් කරන්න එපා කියලා. මේ අපේ මංගල සමිරි ගමතුමාගේ ඇඳුමයි මගේ ඇඳුමයි තව තව ඉන්න කැරක්ටර්ස් ටිකට තමයි මේ ඇඳුම් අපි ගත්තේ. ඉතින් දැන් මේ ඇඳුම් හදන්න මේ ටික ගත්තා. අපි ඉන්නේ මොන් පිටකොටුවේ.
එයා එයාට උමනා කරන දේවල් අභිෂේක මණ්ඩපයට කිව්වා. එතකොට අභිෂේක මණ්ඩපෙන් ඊට හරියන ජාතිය කොස්ට්‍යුම් ටික නිර්මාණය කෙරුවා. මේකේ හේවායන්ගේ තියෙන ඇඳුම් පැළඳුම් ඒගොල්ලන්ගේ ආයිත්තම් ඒ සියලුම දේවල් වගේ ලොකු සහයෝගයක් ඇතුළු ලොකු අවබෝධයකින් අභිෂේක මණ්ඩපය සතු ඒ දැනුම අපිත් සමග බෙදා ගනිමින් මේ වැඩේ අපේ භාෂාවෙන් කියන next level يعني තව තැනකට ගෙනියන්න පුළුවන් විදිහේ ලොකු කාර්යයක් කෙරුවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අභිෂේක මණ්ඩපයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේකේ කොස්ටියුම් පැත්තෙන් ඒගොල්ලෝ අපිට දුන්න සහයෝගයට. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අනුෂ්කගේ ඉඳුල් සමයෙන්න කුළුඳුල් විවාහයේ යාළුමණ මාලයෝන්ගේ ඇඳුම් ටික බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. සෑහෙන කරදරයි. හැබැයි ඒ වුණාට අනුෂ්කගේ වෙඩින් එකනේ. ඒ හින්දා පොඩ්ඩක් ඒක දරාගෙන විඳගෙන වැඩේට එන්ටර් වෙලා ඉන්නේ. ඉතාමත් හොඳ වැඩක් මම හිතන්නේ ලස්සන වැඩක් දැක්කා. අපිට යමක් කරන්න පුළුවන් කියන එක තමයි අපි මෙතනක ඔප්පු කරන්න හැදුවේ. අභිෂේක මණ්ඩපේ අපි මීට වසර 15කට ඉඳන්ම අපි මේ රටේ හැමතිස්සම වෙනසක් කරා. මොකද උඩරට සාම්ප්‍රදායික මුල් ඇඳුම එදා තිබිච්ච ස්ථාවරය නැත්නම් 16 වෙනි සියවසේ අගභාගයේ 17 වෙනි සියවසේ මුල් භාගයේ තිබිච්ච මේ උඩරට සාම්ප්‍රදායික ඇඳුමේ තිබිච්ච මේ දේවල් අපි වෙනස් කරලා නූතන පරම්පරාවට ගැලපෙන විදිහට ඇඳුමක් නිර්මාණය කරන්න මම මූලික වුණා කියන මම හිතන්නේ අවවාදයෙන් රටේ ඉන්න හැමෝම දන්නවා. දැන් මීට අවුරුදු 10කට 15කට අපි දැකපු මුල් ඇඳුම සී ක්වීන්ස් පිරිච්ච කිසිම අලංකාරයක් නැති හැමදාම අඳින එකම වර්ණ දැකපු විදිහට ඒ දේවල් වෙනස් කරන්න මූලික වෙච්ච කෙනෙක් හැටියට පහුගිය කාලේ පුරාවටම මට යම් යම් පිරිස් හා සම්බන්ධ වෙලා මේකේ අලුත් අලුත් දේවල් කරන්න පුළුවන්කම ලැබුණා. महाराज मंगल गुट गह राज्यसभा අපේම කියලා දෙයක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් අපේ රටට ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්න තමයි අපේ ටීම් එකට ඕන වෙලා තිබ්බේ. ඉතින් දැන් අවුරුදු 3-4කට විතර කලින් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මේ සෝෂල් මීඩියා එකේ විශේෂත්වය වෙන්නේ සෝෂල් මීඩියා එකකට එහා ගිය දෙයක්. ඔන්ලයින් වන් ස්ටොප් ෂොප් එකක්. එහෙම නැත්නම් විවිධ සේවාවන් එකතු වෙච්ච සෝෂල් මීඩියා එකක් තමයි මේකේ. මේකේ සෝෂල් එක්ස්පීරියන්ස් එක ගන්නවා වගේම ඔයාලට ඇඩ්වර්ටයිසින්, ෆ්‍රීලාන්සින්, ඔන්ලයින් ෂොපින් සහ තවත් විවිධ සේවාවන් රැසක් මේකෙදි ලබා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ලංකාවේ දෙයක් හැටියට අපේ රටට දාලා තියෙන දේ ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා අපේ සෝෂල් මීඩියාකට එකතු වෙන්න. ඉතින් ඒකත් එක්ක අපි මේක ප්ලෑන් කරලා තියෙනවා ලංකාවේ වැඩක් හැටියට මේක ජාත්‍යන්තරයට ගෙනියන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ලෝකල් මාකට් එකට තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අපේ ටීම් එකත් ඉම්ප්‍රූව් කරගෙන ඉදිරියට යන්න. හරි සර්, හරි, thank you, thank you.
පළවෙනි ෂොට් එක පටන් ගත්තම පොඩ්ඩක් ප්ලේ කරපන්කො මුලින්ම අරකට නේද ඕන ගහපන් නා මරකේ අර ෂොට් එක අපි ඉන්නේ පස්සට ආවා ආ ඩ්‍රොප් සාමයේ ප්‍රේම එකමයි සාමයේ එකමයි සාමයේ එකමයි ඕන ගහපන් සාමයේ එකට මමනේ මුන් ටික විතරයි ඉන්නේ මේකේ ස්ක්‍රිප්ට් එකත් මම වෙනද ලියනට වඩා ටිකක් වෙනස් විදිහේ වචන ටිකක් පාවිච්චි කරන්න ඕනේ. සමහර වචන වලට සිංහල පොත් පාව පෙරලාගෙන තේරුම් හොයන්න ඕන. මේකේ පාවිච්චි වෙන වාක් ශෛලිය ටිකක් වෙනස් නිසා රිසල්ට් කිහිපයක්ම කරන්න වුමනා වුණා. සුද්දාගේ Facebook සමාජ මාධ්‍යට වහල් නොවි. මේ අවසර මහරජ කියලා පටන් ගමු අය. මම අවසර මහරජ. උන්ට PUBG කීඩවන ආරාධනා කර ඒ ජය පරාජය අනේ පරාජය යනුවත් එයාට අනාවිදේ తీරණය කරා. ඉතින් වස්තියකේ සහෝදරන්ට බොහොම ස්තුතියි අපි දවස් 3ක් විතර රිහසල් කෙරුවා ගෙදර හැමදාම රැයට 7ට විතර ඇවිල්ලා 8:30 9 විතර නේ රිහසල් කෙරුවා අපේ ඇමති මණ්ඩලයේ රංගබාබු පිරිස සහ දුලාජි ඇතුළු වස්තියකේ සමාජිකයන්ට බොහොම ස්තුතියි ඒගොල්ලෝ කාලය කැප කරලා මේ රිහසල් වලට අපිට සම්බන්ධයෙන් ඒ කරපු රිහසල් නිසා වෙන්න ඇති අපිට ෂූට් එක දවසේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඩයලොග් ටික ඒගොල්ලෝ ඩිලිව කෙරුවා ආලෝක උපාලි අපේ අලුත් එපිසෝඩ් එක ෂූට් කරනකොට අපි මේ ක්ලබ් එකේ සිටුේෂන් එකට අපිට උමනා කරුවා මේ ෆොරින් ගර්ල්ස්ලා කීප දෙනෙක් මේ ඉන්නේ එක්කෙනෙක් මෙයාගේ නම ඩාරියා එම් අය කරෙක්ට් කරෙක්ට් මෙයාගේ නම ඩාරියා මෙයා එතකොට යුක්‍රේන් ජාතික කාන්තාවක් මේ මීඩියට මෙයා මියුසිෂියන් කෙනෙක් මෙයාට මරුණිතේ සින්දුව කියන්න පුළුවන් ඉතින් අපි යාට කියන්න කියලා අපි එක රස විඳි හරිනේ මෙයාගේ තව තවත් සින්දු බලන්න ඕන නම් මෙයාගේ Instagram එකක් තියෙනවා YouTube එකනේ ආදරි දරියා එතකොට what's your YouTube channel name ආදරි දරියා ආ හරි එකම ටික තමයි තියෙන්නේ මෙන්න මෙයාගේ YouTube channel එකේ අපි ඔන්න link එක දානවා එහෙනම් thank you so much thank you එහෙනම් ජය වේවා thank you so much මෙයාගේ සින්දු අහන්න බලන්න follow කරන්න like කරන්න share කරන්න ජය වේවා මංගල කියපු ගමන් මේවද හ් කියලා මේ නතරේ මොකට නවත්තන්න කියනවා මෙයා ඕගලන්ට අතින් ගියයි මෙහෙම නවත්තන්න කියලා ඕගල පැනලා දුවන්නද පොඩ ඒක තමයි ඩයි වෙනි ගාව රෙඩේ මම ඉන්න මෙතනම දැන් චීනෙන් ගත්තනම් ගෙවමි දැදුක් කරවන් චා නවත්තමි හොරු අල්ලමි දිවි හිමියෙන් නෝ විමන කිවි අපි මේ ආලෝක උපාලි
එහෙමත්ත මේ අපි ලයිට් උපාලි එපිසෝඩ් එක ෂූට් කරන්න මේ රජ එන්වර්මන්ට් එකක් තමයි වුණා වුණේ ඉතින් අපි හෙව්වා අනුරාධපුරයටත් බැලුවා එහෙම බලපුවා මේක ට්‍රැවලින් කෝස්ට් එක වැඩි සෑහෙන දුර ට්‍රැවල් කරන්නත් ඕන සහ කාලෙත් වැඩි අනික ලොජ් වෙන්නත් ඕන කට්ටිය වියදමත් වැඩි සාමාන්‍ය යන වියදමට වැඩි ලක්ෂ 17ක් 15ක් විතර වැඩි වෙනවා අනුරාධපුරේ ෂූට් කරන්න ගියාන ඉතින් ඊට පස්සේ හොයලා යාළුවෙක් ගමාරගෙන ඔන්න අපිට ආරංචි වුණා කොළඹ ඇතුළෙම තියෙනවා රජ විදිහට ඉක්විප්මන්ට් හදපු තැනක් තියෙනවා කියලා මේ ආලෝකපාලිගේ රජ වාසල දෝරගත්තේ මෙන්න මේ ලයිට් ඔෆ් ඒෂියා කියන තැන. ඉතින් මෙතන අපි ෂූට් එකකට ගත්තේ ඊට අමතරව මෙතන තව ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. බොහොම ලස්සන තැනක්. විනයක් ඇතුව යන තැනක්. ඉතා හොඳ තැනක්. ඉතින් අපිට උමනා කරන හැම ලොකේෂන් එකක් වගේම රජවාසලේ ඒවා මේක ඇතුළේ තිබ්බා. ඉතින් මේක තමයි අපි පාවිච්චි කරේ හැම තැනටම රජවාසලේ. ඔය එළිය ගමේ සීනුවට විතර අපි නිකවරටියට ගියේ. මේක ඉන්නවා මිස්ටර් සුභාෂ්. සුභාෂ් මහත්තයන් අපි තව දැනගමු ලයිට් ඔෆ් ඒෂියා එකෙන් ඕගලන්ට මොනවාද තියෙන දේවල් ඇවිල්ලා බලා ගන්න සහ ගන්න තියෙන දේවල්. අතන ලයිට් ඔෆ් ඒෂියා ආයතනය ගැන හැඳින්වීමක් කරොත් මේ ලයිට් ඔෆ් ඒෂියා ආයතනය පටන් ගත්තේ නිර්මල බුදුදහම ලෝකෙට ප්‍රචාරය කිරීමේ කාර්යයෙන්. එතකොට මෙතන තමයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටිය නිර්මාණය කරපු ස්ථානය. අපි මෙම ස්ථානයේ මස්මාංශ වලින් තොරව තමයි අපේ මේ ආයතනය පවත්වාගෙන යන්නේ. මෙම ස්ථානයේ අපි හැම කෙනෙක්ම අවශ්‍යතාවය සඳහා මෙතන බාර දෙන්නේ නැහැ. මොකද අපි සොයලා බලලා තමයි මෙම ස්ථානය කාට හරි කෙනෙක්ට මෙම ස්ථානය අවශ්‍ය වුණොත් විශේෂයෙන්ම මියුසික් වීඩියෝ වගේ දැන් විශාල වශයෙන් එනවා. ඒ හැම අයටම අපි මෙම ස්ථානය ලබා දෙන්නේ නැහැ. නමුත් මේ වස්ති කණ්ඩායම අපේ ළඟට පැමිණියාම ඒගොල්ලන් අපිට ඒගොල්ලන්ගේ ස්ක්‍රිප්ට් එක අපි කියවලා බලලා මේ ස්ථානය ඊට සුදුසු නිසා පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් වගේ සියලු දේවල් බලලා අපි ඒගොල්ලන්ට මෙම වීඩියෝ එක කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒගොල්ලන්ුත් අපි ගැන දන්නවා. මොකද මේ ස්ථානයට එද්දි අපි කිව්වා මෙතන කොයි විදිහටද අපි වැඩ කටයුතු කරන්න කියලා. මොකද නිර්මාංශ ස්ථානයක් කියලා කිව්වම ඒගොල්ලන්ුත් කැමතුණා ඒ දවස් දෙක මෙතන මේ නිෂ්පාදන කටයුතු කරද්දී. ඉතින් අපි වස්තිලාට මේ ස්ථානය ලබා දුන්නේ ඒ සියලු කොන්දේසි උදල ඒගොල්ලන් ඒවා ඒ ආකාරයෙන්ම මෙතන කරගෙන ගියා. ඉතින් මම සුභපතනවා ඒගොල්ලන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. කාට හරි අවශ්‍ය නම් ඒ අයගේ සම්මන්ත්‍රණ උත්සව ඒ වගේ වැඩසටහන් සමුළු දේශන වගේ දේවල් වලටත් අපේ ආයතනයේ විශේෂ ඉඩ පහසුකම් ලබා දෙන්න අපි සැදී පැහැදී සිටිනවා. ඔයගොල්ලන්ගේ මේ ඕනම වෙඩින් ෂූට් එකකට ඔය පවතින මේ ලස්සනට කරගන්න මෙතන දෙන්න මෙතන මරු කාම් තැන සහ අපේ වැඩේට ඉතාමත් පහසු වුණා. මෙතන තියෙන සිස්ටම් එකත් එක්ක වැඩ කරද්දි පොඩක් රූල්ස් තදයි නිර්මාංශ. ඔව් ඒ කියන්නේ සිගරට් බොන්න බෑ ඒක එහෙම තමයි. අපේ කට්ටිය සිගරට් බොන කට්ටිය හිටියට ඒ බොන්න උනේ නැහැ දවස් දෙකම. ඉතින් අපි ඒ දේවල් උත්තර කියලා තමයි බොහොම ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කෙරුවේ. මෙතන තියෙන නීති රීති වලට අනුගත වෙලා හැබැයි ඕගලන්ට උමනා කරන මේ විදිහේ ෂූට් එක පහසුවෙන් කරගන්න මෙතනට එන්න. ඉතින් අපි නවීන් ගුණ නවීන් ගුණ සභාපතිතුමා රයිට් ඔෆ් ඒෂියාගේ එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ ලොකේෂන් එක දුන්න එක සම්බන්ධව සහ ඕගලගේ තියෙන සියලුම ඔය අපේ සුභාෂ් මහත්තයා කිව්වා වගේ ඕගලගේ දේවල් වලට මෙතනට ඇවිල්ලා කතා බහ කරලා බොහොම ලස්සනට වැඩේ කරගන්න. මජා උඹ අරගෙන මෙහෙන් හරියම් මෙහෙට හරිද අරෙන් යන්නවා කැමරාව ක්‍රොස් කරන්න එපා ඒක ඩයලොග් එකකට වෙන්න. ඔව් රෙඩි ඇන් ඇක්ෂන්. නවතින්න ජනපති තාත්තා ජනපති තාත්තා පුස්තකන්දේ ජනපති තාත්තා පුස්තකන්දේ 37 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි දඩුව මුල පාදිනු. හරියට මජක් මජක් කවුරුන් නවත්තන්න බෑ මම කට් කියන එක ටේක් එක ගන්න ගන්න බෑ. හරි හරි නික ඔව් මුන් ගියාට පස්සෙම මාත් එක්ක රොනින් ෂොට් එක තියාගන්න නිකට. ඇන් ඇක්ෂන් අවේ සැප ලෝකේ
Yuvaraju, your 3D world has now become 5D for you, no? Raja tumani ai avulda prashnaya visandumata o ringe sarana po sarana po o eda karana ape viruwa eda karana ape viruwa katakata ona appamana age katakata ona appamana age ri bori laminating bori laminating pcr testing grinding pcr testing e sarana po like dabu a drop ekka pudanna म्यूजिक පරමාර්ථය උනේ මුල් ඇඳුම වෙනස් කිරීම නෙමෙයි. එහෙම නැත්නම් අපේ සම්ප්‍රදාය වෙනස් කිරීමක් නෙමෙයි. අපේ සංස්කෘතිය වෙනස් කිරීමක් නෙමෙයි. මේ කිසිම දෙයක් අපි මේ දෙයින් බලාපොරොත්තු වෙන මේක අපි දේවත්වයෙන් සලකන ඇඳුමක්. අපි එතනට අත තියන්නේ නැහැ. ඒ ගරුත්වය එදාටත් වඩා අද වැඩි වෙන විදියට අපි කරලා තියෙනවා. මම නිර්මාණ ශිල්පියෙක් හැටියට මට අයිතිවාසිකමක් තිබුණා මේ ඇඳුමම නෙමෙයි. උඩට සම්ප්‍රදායික මුල් ඇඳුම නෙමෙයි අපි මෙතනදී අඳලා තියෙන්නේ. ඒ අපි ඒ ඇඳුමින් එක ඇඳුමක් විතරයි අඳලා තියෙන්නේ. රජතුමාට අඳපු එක විතරයි අපි සම්ප්‍රදායික උඩට මුල්ලඳුමක් විදිහට ඇඳේ. අපි ඒකේ කිසිම තැනක කිසිම අඩුවක් කරලා නැහැ. ඒ ඇඳුමේ සම්පූර්ණ කොටස් ටික අඳලා තිනවා. සම්පූර්ණ ආවරණ පළඳලා තිනවා. අපි දන්න දේ, අපි දැකපු දේ, අපි හිතන දේ අපි ඒකට එකතු කරලා තිනවා. මං හිතන්නේ මේක තමයි අපිට කල යුත්තේ. නමුත් අනිත් දේවල් මේක නිර්මාණයක්, මේක ඉතාමත් උසස් නිර්මාණයක්. වස්ති කණ්ඩායම විසින් නැත්තම් අනුෂ්ඨත් එක්ක අපි කතා කරලා එතුමාගේ මග පෙන්වීම මත මේ ඇඳුම් සියල්ල නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා. चुरालिया होरालिया यवन वकियू कोरिया हतु विकुना फतु विकुना है तू ना मट दे मलेरिया अदम ये दिदा सुसिए के मार्च मासे दह तुंगे नी दा ने मेला हर एक टम अतराई विसी भाई और न पान दर है बिटा तूना निकल रही अंदर मुकद दे हाइट तो मैं शूट का पटंगा ने नीम तो लाती है ने इधर हाइट पे हम मने अंदर शूट के අපේ ඊළඟ ෂූට් වලට සහ මේ ෂූට් එකේද ආලෝක උපාලි වෙනස් වුණා ලයිට් උපාලි කියලා ඔන්න ඒකේ ඉඳලා අලුත්ෙන් අපිත් එක්ක එකතු වෙනවා NCG Express කියලා මේගොල්ලෝ ට්‍රැවලින් කම්පැනි එක ලංකාව වටේම මේගොල්ලන්ගේ බස් තියෙනවා ඉතින් මේගොල්ලෝ තමයි අද ඉඳන් අපේ ට්‍රැවල් පාර්ට්නර් වෙන්නේ මේගොල්ලොත් එක්ක තමයි අපේ වස්ති එකේ දිගටම අපි එහාට මෙහාට ෂූටින් වලටද අපේ වැඩ කටයුතු වලට යනකොට පාවිච්චි කරන්න ඉන්නේ දිගටම NCG Express කියන ඔන්න බස් ටික බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට වස්ති ප්‍රොඩක්ෂන් ඉතින් මේ බස් එක අපි විශේෂත්වය කිව්වොත් එහෙම අපි අත්‍තරම NCG Holdings ආයතනයෙන් තමයි මේ බස් එක අපි ලංකාවට ගෙන්නන්නේ අත්‍තරම NCG Holdings කියන්නේ අපි තමයි Shonton Company එකෙන් බස් එක මෙහෙ ගෙනල්ලා අලෙවි නියෝජිත නිත්‍ය එතකොට අපි මේකේ එක්ස්ප්‍රස් එකක් තියෙනවා ද කම්පැනි දෙකම එකක් එක්ස්ප්‍රස් එක හරහා වෙන්නේ අපේ බස් අපේ ගොඩක් රූට්ස් වල බස් දුවනවා විශේෂයෙන්ම ගත්තොත් ජාෆ්නා එතකොට මාතලේ නුවරඑළිය බදුල්ල ඒ වගේ ලොකු රූට් ගොඩක අපේ බස් එක ඔපරේට් වෙනවා ඉතින් දැනට ලම්බ 1 වගේ තමයි ඉන්නේ අපි NCG Express එකෙන් ගත්තෝ ට්‍රාන්ස්පෝර්ට් පැත්තෙන්. ඒ වගේම තමයි මේ බස් එකේ අපි ෆීචර්ස් ගැන කතා කරොත් එහෙම මේ බස් එක ඇත්තටම චයිනා වල නම්බර් 1 බස් එක. Shonton Company කියන්නේ චයිනා වල නම්බර් 1ම කම්පැනි එක. ඉතින් අපි මේ බස් එක ලංකාවට ගෙන්නන්නේ මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් ටිකක්. එක ෂීට් එකකට එක පැසෙන්ජර් එක මේක ගන්න අපි USB ports තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එක චාර්ජ් කරගන්න වගේ ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා. ඊට අමතරව කූල් බොක්ස් එකක් තියෙනවා. ඊට අමතරව AC තියෙනවා. ස්පොට් ලයිට් එකක් තියෙනවා.
තමන්ට ඕන එක ඔෆ් කරගන්න පුළුවන් ඕනනම් ඔන් කරගන්න පුළුවන් ඒ වගේ හොඳ කුෂන් එක තියෙන අප ෂීට්ස් තියෙනවා ඉතින් මේකේ ඇත්තටම කිලෝමීටර් 500ක් 600ක් වගේ තියෙනවා ජාපනයේ ට්‍රිප් එක ඕන තරම් දුරක් මේ ගමන් කරන්න පුළුවන් මේ බස් එක ඇතුලේ තියෙන ඉතා පහසු නිසා ඊට අමතරව ඇත්තටම අපේ රූට්ස් වල මේනි රූට් වල කියන්නේ ජාෆ්නා නුවරඑළිය මාතලේ බදුල්ල ඒ වගේ ඔයාලට අපේ ඇප් එකක් තියෙනවා ඇප් එක හරහා බුක් කරගන්නත් පුළුවන් ඊට අමතරව අපේ කෝල් සෙන්ටර් එකක් තියෙනවා කෝල් සෙන්ටර් එක හරහත් ඔයාලට බස් එකේ ෂීට් එකක් බුක් කරගන්න පුළුවන් දෙවෙනි දවසේ ෂූට් එකට උවමනා කෙරුවා කැලෑවක් සහිත ප්‍රදේශයක් සහ ලොකු ගල් තලාවක් අනබෙරකාරයාගේ සීන් එක ගන්න. මොමඩයි අර අයර දෙන්නම යටට සුදු වෙන්නේ. සුදු වන්දන්න එපා. එහෙනම් මඩ පොට්ටක් කාගේ හිච්ච. ඒ කියන්නේ අවුරුදු ගානක් තිස්සේ උන් ඇඳුම් ගන්නිනවා. විශේෂයෙන්ම උවමනා කරපු ෂොට් එක තමයි මට උවමනා කෙරුවේ සීද විහානි කරගත්ත දරුවගේ ෂොට් එක ගන්න එක. ඒකට උවමනා කෙරුවා තනි ගහක් ලොකු ගහක් වැවුතා උල්ලක තියෙන. ඉතින් මම මේ ගහ දන්න ආර් ඩිරෙක්ටර්ස් ලගිනුත් හෙව්වා. ගොඩක් ලොකේෂන් වලට ගියා බලන්න. ඒ ගහම හොයන්න විතරක් අවස්ථා තුන් පාරක් විතර අනුරාධපුරේ පැත්තටත් නිකවරටිය පැත්තටත් යන්න උනා. අවසාන වශයෙන් අපි හොයාගත්තා නිකවරටිය ටවුන් එකේම තියෙන මේ ගහ. ඒ නිසාම තමයි ෂූට් එකක් එහෙට ගෙනිච්චේ. මේ ගල් තලාවත් ඒ පැත්තෙන් හොයාගත්තේ. ඒ ප්‍රදේශවාසීන් ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් බොහොමත්ම ස්තුතියි නිකවරටියේ ජනතාව සහ නිකවරටියේ පොලිස් තරණාධිපතිතුමාට සහ ඇතුළු කාර්ය මණ්ඩලයට අපිට ලොකු සපෝට් එකක් ලොකු සහයෝගයක් දුන්න මේ වැඩේට. මේකයි මේකයි මෙන්න උතරුතර ලැබු ගාන උඹට වැඩි. එතකොට සම්බන්ධයිනේ. නැත්තම් කර දීපා උඩ රකුල් දෙකට. මල්ලි. මල්ලි නෑ ගන්න කැටේ තදේලා නෑ. ඔක්ට ගන්නවා වමට
එහා ගෙදර මායා ඇති කර කවයා ඌට දෙන්න දහයානේ මගේ නොටි කොල්ලා ඕයේ ඔජයේ වැද්දක පිජාමේ වමහල ගියේ ජපානේ ලව්ලි ලව්ලි අයගොල්ලෝ වාඩිලා බැලුවට අවුල නැහැ නේද ඒ කවුලන්න හරි සේ ඕ ඕ කිවනද ඔයගොල්ලෝ ඕ ඊට පස්සේ ආයේ බෑ සේ යේ කියනද ඔයගොල්ලෝ अभी मुका मुझे मैडम मनो हो टिकटॉक अभी सोशल मीडिया डेवलप कर लिया सोशल एक्सपीरियंस गिताराट पॉइंट वोट अर्न कर पुलवा वगेम अभी दिनों लंका गुड़क फ्रीलांसर्स इनकरा पिटर वेबसाइट्स अभी दिखाई कोमद मे वी लंकावट लभन सपोर्टे कोमद बांग्लादेश पाकिस्तान इंडिया तरह लभन तरह सपोर्ट तरंगे अभी फ्रीलांसर्स मे सोशल मीडिया प्लेटफॉर्म की प्रोडक्ट सेल करना इट ऑनलाइन शॉपिंग हरा बाइकरा सेल करा पुलवा ये सेवा एकत्वेत मे वगे कंसेप्ट जात्यंतर तरंग ओलाट आराधना करण अभी तक एक थिंग जय सोनी कंपनी अभी कैमरा करना बैटरी हम चार मतलब मेमे ब्लॉग देखे शूट कर मीटिना मेमे लैट को ब्लॉग दिखा अभी की अभी तो मैं शूट करना बला लैट गल दिखाई मैं शूट सीधे आदम ऐप पे डाउनलोड करेगा आदम वागे प्ले स्टोर के हर ही आईफोन ऐप स्टोर के हर ही ने ऐप पे डाउनलोड करेगा अभी जब मैं आलोक उपाली के म्यूजिक करने को मैं जाएगा अभी तो बना उन्हें कुमार यक का मैं किया ना पीछे को आया करने वेला पांडर हाया ही मैं अपे कोस्ता कुमार यक का मैं सिंधु की वो पीछे को यार नहीं आते अभी यार सुबह पता वो වෙලා වන්දර හය මාරයි මෙතන වැඩ කර කර හිටු මිනිස්සෙක් වarne නැති වුණා නම කොස්තා මෙන්න කොස්තා පොඤ්ඤ සොමිනිදි හයි ඇඟිට පාක් එනං හිරුෂ
good luck yatti luck api kiyapunawe seo seye. Now this 3D world has become a 5D world for, you know, in the situation that you're in. ऑफिस की लगी लगी ना डाबिंग ना डाबान क्या सुमिनीवान ये कौन सा वाला पार्टी लाइफ कल की है मेरी सोशल मीडिया बार है नहीं तो तेरा हेतु इरान रामुटान कादन इनवा रन वन पार्टी सामन हरी तिवी हिमिलेन माउ बिमर रखिवी नदुनुत तो मोली मन नदुनुत का नदुनुत कीला कीला इटा सब हिना वेन मगाऊं नदुनुत It means war. एक्सपोर्ट कर ඉතින් අවසාන වශයෙන් ලයිට් ටුපාලි මේ කතාබුර්තේ ශ්‍රමදායකත්වයෙන් සහ තමන්ගේ හැකියාවෙන් සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි මේක සමාජගත කරන්න ඕගොල්ලෝ දුන්න මහන්සියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන වස්තියකට පිටින් මේකට දායකත්වය ලබා දුන්න අලුතෙන් එකතුණු ප්‍රවීණ නළු නිලියන් සහ ගායක ගායිකාවන් ඒගොල්ලන්ගේ ශ්‍රමදායකත්වය අවසාන වශයෙන් මට කනට ඇහිච්ච මට ආපු හැට දැකපු මැසේජ් වල තිබ්බ කමෙන්ට් වල දෙයක් වස්ති මාර ක්වොලිටි ඉක්මනට ෆිල්ම් එකක් කරන්න කියලා හැමෝම කතා වෙන්නේ මේ ක්වොලිටි එක ගැන හැමෝම ආසාවෙන් කියන්නේ නෙක්ස්ට් ලෙවල් වැඩක් කියලා මම බොහොම අහිංසකව කියන්න කැමතියි මේක ක්වොලිටියට වඩා මම දකින්න එකම දේ මම 10000 වාරයක් ස්තුතිවන්ත වෙනවා මගේ වස්ති යාළුවන්ට පටන් ගන්න මිඳලා තඩිය ඇතුළු මේ වස්ති පවුල අපි බොහොම පුංචි තැනින් පටන් ගත්තේ අපි හැමෝම දැන් පිට පුළුවන් උපරිමෙන් මේ වැඩේට දායකත්වය දෙනවා මම තාමත් හිසනම ආචාර කරනවා මගේ හෘදයාංගම ස්තුතිය මගේ වස්ති පවුලේ සමාජිකයන්ට අපි ඉතාම පොඩියට මේ වැඩේ පටන් ගත්තේ දැන් අපි ලොකු ලොකු වැඩ කරනවා කියලා නිකන් හිතෙනවා ඉතින් මේක ඇතුලේ ඉන්න මට නම් වශයෙන් කියන්න බෑ ශර්මිත් රවින් බිනෝන් පෙහිරු සොයිසුද යෝති මල්ලි ඔක්කොම ටික සමාවෙන්න මට නම් වශයෙන් කියාගන්න බැරි වෙනවනම් ඉතින් හැමෝටම ස්තුති අපේ ක්වොලිටි එක තියෙන්නේ ප්‍රොඩක්ෂන් එක මත නෙමෙයි අපේ ක්වොලිටි එක තියෙන්නේ මේ වස්ති පවුල රැකිලා තියෙන තාක්කල් ස්තුති ප්‍රේක්ෂකයන්ට ස්තුති සහෝදර කලාකරුවන්ට ස්තුති යාළුවන්ට දිනෙන් දින අපි ගැන බලාගෙන අප්ඩේට් වෙනවට දිනෙන් දින අපි දිහා බලාගෙන අපිට අප්ඩේට් දෙනවට අවසාන වශයෙන් ස්තුති කරන්නම් මේ නිර්මාණයේ තියෙන ප්‍රොඩක්ෂන් ක්වොලිටියට වඩා මම මාර කැමතියි තාමත් වස්ති පවුලේ ඇතුලේ රැකිලා තියෙන අපි මේ සහෝදරත්වයේ ක්වොලිටියකට ස්තුති ඉක්මනටම අලුත් නිර්මාණකින් හම්බෙමු